සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සීල දස්සන සම්පන්නං ධම්මට්ඨං සච්චවාදීනං අත්තනෝ කම්ම කුබ්බානං තං ජනෝ කුරුතේ පියන්ති ති අද මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ වැදගත් පරමාර්ථයක් ඇති කරගෙන. එනම් විජේරියේ ධම්මසිරි මහා ස්වාමීන් වහන්සේ අපවත් වීමෙන් තෙමසක් පිරීම නිමිත්තෙන් උන්වහන්සේට පින් අනුමෝදන් කරන්නට කරන උදාරතර පින්කම. ධම්මසිරි හාමුදුරුවෝ දීර්ඝ කාලෙක ඉඳලා අපි ආශ්‍රය නිස්සරය කරනවා. උන්වහන්සේ බැරැන්ඩෝ විහාරස්ථානයේ වැඩ ඉන්න කාලේ උන්වහන්සේ බොහොම සමීපව ආශ්‍රය කරන්න අපට ලැබුණා. ඉතින් උන්වහන්සේ උත්පත්ති ලැබුවේ කොළොන්නකෝරළේ, අපට බොහොම සමීප ගමක විජේරිය ගමේ උත්පත්ති ලැබලා මේ රටේ කීර්තිමත් යතිවරයන් වහන්සේ නමක් හැටියට කටයුතු කළා. දේශදේශාන්තරවල පවා වැඩම කළා, ධර්ම දේශනාදිය සිද්ධ කළ පිළිවෙලකට වැඩ සිටි හාමුදුරු කෙනෙක් තමයි අපේ ධම්මතිරි හාමුදුරුවෝ. ඉතින් උන්වහන්සේ ළඟින් ආශ්‍රය කළ කෙනෙක් හැටියට අපේ අනුරුද්ධ හාමුදුරුව කල්පනා කළා. උන්වහන්සේගේ තෙමස් පූර්ණ පින්කමේ ධර්ම දේශනාව සඳහා මට ආරාධනා කරන්න. අනුරුද්ධ හාමුදුරුව සඳහන් කළා වගේ ඉහළ හකමුව කියන එක වඩාත් ප්‍රසිද්ධියට පත් වුණේ අපේ අගනුවර තරුණ කවි සමාජයේ සමාජිකත්වය ලබාගෙන රත්නපුර දිස්ත්‍රික්කයේ විවිධ කාව්‍ය සමාජවල කටයුතු කරන, පුවත්පත් කවි සංගරා නිර්මාණය කරන අපේ ඉහළ හකමුවේ ධර්මසිරි මුද්දුවගේ මැතිතුමා නිසා එතුමා අපි බොහොම සමීපයි, බොහොම අපට හිතයිසි. මොකටද මේ බණ ජීවිතය හදාගන්නනේ. ඉතින් අපි මොන දේ කරන්න ගියත් අපේ මිනිස්සු දැන් පුරුදු වෙලා තියෙනවා මොනවද මට ලැබෙන්නේ කියලා. දැන් ඔබටත් ඔය අත්දැකීම ඇති. අද පන්සලේ බණක් තියෙනවනේ. යම් බණහන්න කියලා ඔබ කාට හරි කිව්වනම් ඇතමෙක් ඔබට කියන ඉතින් බණහලා කාටද හරි ගියේ බණහලා මොනවද ලැබෙන්නේ කියලා. ඒ නිසානේ අද විහාරස්ථානවල ඇතැම් විට බණ විතරක් නෙමෙයි දන්සල් පවා දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ මිනිස්සු කැඳව ගන්න ඕන නිසා. මට මතකයි ඔහොම කියනකොට දැනට කලකට පෙර එක්තරා ගෙදරක ගෘහ මූලිකයා මිය පරලොව ගිහිල්ලා හත් දින බණ විශාල සෙනගක් ඇවිල්ලා හිටියා. මේ බණ අහන්න ආපු විශාල පිරිසක් ධර්ම දේශනාව අවසානයේ ගෙදර ඇත්තෝ පිරිකර අත ගැස්සුවා. ඔය ඇතැම් ප්‍රදේශවල සිරිතක් තියෙනවා, පිරිකර අත ගහනකොට ඇතැම් අය ඒකට සම්මාදන් වෙන සිරිතකුත් තියෙනවා. ඉතින් මේ සම්මාදන් වෙච්ච මුදලුත් එක්ක හාමුදුරුවන්ට පිරිකර පූජ කරනකොට ඔතන හිටිය එක උපාසකම්ම කෙනෙක් කෑ ගහලා කියනවනේ, හාමුදුරුවනේ මට ඔය පිරිකරට හම් වෙච්ච සල්ලි ටික ඕනේ කියලා.
හාමුදුරුව කියනවා කමක් නැහැ. දැන් මට පූජා කරලානේ තියෙන්නේ. ඇයගේ කතාව තවත් විස්තර කරන හාමුදුරුවනේ. මේ මිනිස්සයා මැරෙන්න ඉස්සෙල්ලා මගෙන් රුපියල් 35000ක් පොලියට ගත්තා. මං හිතුවා එයා මැරෙයි කියලා. ඉතින් මට පොලියක් නැහැ, ණයක් නැහැ. ඒ නිසා මම මේ ආවේ බණහන්න ඕන කමකට නෙවෙයි. පිරිකරට හම් වෙච්ච සල්ලි ටික හරි අරගෙන යන්න. කමක් නැහැ උපාසකම්මේ. ගණන් කළා බලන රුපියල් 600 ගාණක් තිබුණා. උන් දෙයකත් අරගෙන යන්න ගියා. මේ සමහර අය බණහන්න අන්නේ විදිහේ Tamanට ලැබෙන ප්‍රතිලාභ ගැනත් හිතනවා. ඔබ එහෙම නෙවෙයි. ඔබ දන්නවනේ. බණ අහනකොට ලැබෙන ප්‍රතිඵල කවදාකවත් අහපු නැති දෙයක් අහන්න ලැබෙනවා. අසුතං සුනාති. අහපු දේවල් අලුත් කරගන්න පුළුවන් සුතං පරියෝදපේති. යම් යම් සැක සංකා සහිත තැන් නිවැරදි කරගන්න පුළුවන් තවත් ප්‍රතිඵලයක් කංකං විතරති. අපේ දැක්ම නිවැරදි කරගන්න පුළුවන් දිට්ඨින් උජුං කරෝති. ඔක්කොටම වඩා මේ ඇත්ත මේ දැන් ලැබෙන ප්‍රතිඵලයක් තියෙනවා. ඒක මේ දැන් ලබනව ඔය ඇත්ත. මොකද්ද? චිත්තමස පසීදති. හිතට සතුටක් ඇති කර හිත ප්‍රීතියෙන් ගත කරන්න. ප්‍රීතිමත් හෝරාව තමයි බණ. ඔබ බණ අසන හෝරාව. ඒ ප්‍රීතිමත් බණ අසන හෝරාව ඔබේ ජීවිතයට බොහොම වටිනවා. ඒ නිසා අන්නේ වගේ පරමාර්ථ හිතේ තබාගෙන හැමදාම බණක් අහනකොට ඔබ ධර්මඥානෙන් දියුණු වෙනවා. ඔබේ අධ්‍යාත්මය පිරිසිදු වෙනවා. සැක සහිත සැන් දුරු වෙනවා. ඒ වගේම ඔබ බොහොම ප්‍රසන්න චරිතයක් බවට පත් වෙනවා. අහන්නම් වහලේ අහන්නේ නැතුව ඔන්න ඔය කියන ප්‍රතිඵල ටික ගැන හිතලා බණ අහන්න කියලා ඉස්සෙල්ලා බණ අවවාදයක් හැටියටයි මේ කරන්නේ. දැන් ඊළඟට පින්වතුනි මා ඔබට මාතෘකා කළ ගාථාව මේක හරි ලස්සන කතාවක් තියෙනවා. කෙටියෙන් මම කියන්නම්. දවසක් අපේ බුදුහාමුදුරුවෝ මහසංගරුවන පිරිවරාගෙන පෙරවරු කාලේ වඩිනකොට තරුණ පිරිසක් සැනකෙලි භූමියකට යනවා. උස්සෝ භූමියකට කැවිලි පෙවිලිත් අරගෙන ප්‍රධාන වශයෙන් අරන් යන්නේ කැවුම්. මේ තරුණ පිරිස දකිනවා බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ දැකලා අර කැවුම් පෙට්ටි ටික පැත්තකින් තියලා බුදුහාමුදුරන්ට වන්දනා කළා. ආයෙත් පෙට්ටි ටික ඔළුවේ තියාගෙන යනවා. ඔය අතර ඉන්න ඇතැම් පුහුදුන් හාමුදුරුවෝ රහත් වෙච්ච නැති අය පොඩි චෝදනාවක් කරනවා. හැබැයිටම දැන් හැදෙන මිනිසුන්ගේ හැටි අපිට එපා. බුදුහාමුදුරන්ටවත් එක කැවුම් පෙත්තක්වත් දීලා යන්න තිබුණානේ. ඕක ඇහෙනවා බුදුහාමුදුරන්ට. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මහණෙනි ඔය කැවුම් වල අයිතිකාරය අපිත් එක්ක වඩිනවා. අපි මෙන්න මෙහෙන් වාඩි වෙමුකෝ කියලා බුදුහාමුදුරුවෝ අර භික්ෂුන් වහන්සේලාත් එක්ක මේ වනාන්තරයේ ගහක් යට වාඩි වෙනවා. ඔය ධර්ම පිරිස දක්කින ඔය සංඝ පිරිස අතර සුවිශේෂ මහරහතන් වහන්සේ නමක් වඩිනවා. උන්වහන්සේ කවුද? මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දැක්ක ගම අර තරුණ පිරිස නිකන් නෙවෙයි කැවුම් පූජා කරලා වන්දනා කළා. උන්වහන්සේ සඳහන් කරනවා දරුවනේ ඔබගේ කැවුම් වළඳන්නට භාග්‍යවත් ලෞතුරා බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා. උන්වහන්සේටත් කැවුම් පූජා කරලා අපි පින් සිද්ධ කරගමු. තරුණ පිරිස අවනත වෙනවා. මේ තරුණ පිරිස මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ මෙහෙවීමෙන් ලෞතුරා බුදුහාමුදුරුවන්ට හා වැඩම කළ සියලුම හාමුදුරුවන්ට කැවුම් පූජා කළා, පැන් පූජා කළා, ඔවුන්ගේ ගමන ගියා. ඔය අතර ආයෙත් කතාවක් ඇති වෙනවනේ. මොකද්ද? හැබැයිටම දැන් හැදෙන මිනිස්සු මූණු බලබලානේ දානෙ දුණක් දෙන්නේ කියලා. අදත් ඒ චෝදනා තියෙනවා නේද? යත්ත පසීදති තත්ත දාතබ්බං. පැහැදුණු තැනට දෙනවනේ. ඒ වෙලාවේ බුදුහාමුදුරෝ දේශනා කරනව මහණෙනි කෙනෙකුගේ යම් පූජාවක් වුණත් ලබන්නට සුදුසුකම් තියෙන්න ඕන. ඒ සුදුසුකම් භවයෙන් භවය පුරාගෙන ආපු ඊ යතිවරයන් වහන්සේ නමක් තමයි මහා කාශ්‍යප හාමුදුරුවෝ. උන්වහන්සේ ළඟ තියෙන ඒ ගුණ සමුදාය නිසා උන්වහන්සේ මිනිසුන් අතරත් ප්‍රියයි, දෙවියන් අතරත් ප්‍රියයි. එහෙමනම් මාගේ අද මාතෘකාව සමාජයේ ජනප්‍රිය චරිතයක් වෙන්න නම් මාමේ කියන ගුණධර්ම ටික වර්ධනය කරගන්න.
මං ඔය මාතෘකාව තබා ගත්තේ. අපි අද මේ පින්කමට සම්බන්ධ කරගත්ත අපේ හාමුදුරුවරු තුල ඔය ගුණය තියෙනවා. බලංගොඩ ශ්‍රී රතනසාරා විධාන අපේ නායක හාමුදුරුව තුලත් වෙලංගල්ලේ අනුරුද්ධ හාමුදුරුව තුලත් කෙටි කලක් වූ මේ විහාරස්ථානයේ වැඩ සිටියත් අපි දිගු කලක් තිස්සේ හඳුනන අපේ විජේරියේ හාමුදුරු ධම්මසිරි හාමුදුරුව තුලත් ඔය කියපු ලක්ෂණ ටික අඩු වැඩි වශයෙන් තියෙනවා. ඒ නිසා ඔබේ ප්‍රසාදයේ පිණිස මම එකින් එක විස්තර කරන්නම්. ජනප්‍රිය වීමේ ප්‍රධානම කාරණය තමයි චරිතවත් වෙන්න ඕන. සංවර වෙන්න ඕන. ඒකට දහමේ උගන්වන්නේ සීලය කියලා. සීලය යන ඔබ දන්නවා හීලයකමයි. කොහෙද හීල වෙන්න ඕන? කාය වාචානම් සමෝධානම් සීලං. කාය වචන දෙකේ සංවරයයි සීලය කියලා කියන්නේ. ඒ සීලය ඒ සංවරය යම් කිසි කෙනෙක් තුල තියෙනවා නම් ඒ චරිතය ජනප්‍රියයි. සීලය කියන එක තියෙන්න ඕන. දැන් හුඟක් කෙනෙක්ගෙන් මං ඇහුවොත් සීලවන්තයා යනු කවුද? සුදුවතින් සැරසිලා පසලොස්සක පෝය දවසට පන්සලට ගිහිල්ලා පැය ගණනක් බණ භාවනා කරන පිරිසනේ හාමුදුරනේ සීලවන්තයා කියන්නේ. ඒ සුදුවත ඒ සීල් රෙද්ද නෙවෙයි සීල් තියෙන්නේ. සීල් තියෙන ඕන කෙනෙකුගේ ඇතුළාන්තේ අධ්‍යාත්මයේ තමයි සීල් තියෙන්න ඕන. උපාසකම්ම කෙනෙක් සීල් අරගෙන ගෙදර යනවා. මොකද ඔය මේ මෑතකනේ සීල සමාදාන වැඩසටහන් පන්සල් වල තිබුණේ. මෙතනත් මේ බණහන ඇතැම් වැඩි හිටියෝ ඇති උදේ පන්සලට ඇවිල්ලා සීල් අරගෙන ගෙදර ගිහිල්ලා හවස තමයි ආයේ පන්සලට එන්නේ. එතකොට මේ උපාසිකාවත් එදා පන්සලට ගිහිල්ලා සීල් අරගෙන ගෙදර එනවා. එදා මහා වැස්සක්. ගෙදර එනකොට මේ ගෙදරට යන පාරේ වත්තේ තියෙනවා ලිඳා. මේ ලිඳ වැස්සට පිරීලා. හුඳ දකිනවා මේ ලිඳේ පාවෙනවා මාළුව දෙතුන් දෙනෙක්. ගෙදර ගිහිල්ලා ඉතින් හීල දානෙම වළඳලා ගුවන් විදුලි යන්ත්‍රේ තියාගෙන බණ අහන සූදානම් වෙලා පුතාට කතා කරලා කියනවා, පුතේ අර ලිඳට මාළු ටිකක් නම් ඇවිල්ලා තියෙනවා. හුඳ කිව්වේ නෑ මරන්න එහෙම කියලා, දෙයනේ සිල් අරගෙන එහෙම කියන්න හොඳේ නේද? නිකන් දැනුවත් කරන්න වගේ. පුතේ මාළු ටිකක් නම් ලිඳට ඇවිල්ලා තියෙනවා. එච්චරයි කිව්වේ. පුතා ගිහිල්ලා බැලුවම පස්සේ ඇත්ත නේන. මාළු කෝරියෝ දෙතුන් දෙනෙක් මරාගෙන ඇවිල්ලා මාළු හොද්දක් හැදුවා. අම්මට දානි දෙන වෙලාවේ අර පුතා අහනවා, අම්මටත් මාළු කෑල්ලක් ගේන්නද? හා හා පුතේ, මාළු කන්න හොඳ නෑ සිල් අරගෙන. දැන් පුතා හැරිලා යනකොටගෙන, පුතේ පුතේ සිල් පවාරණු නාම කන්න හොඳේ වයින් කෑලි දෙක තුනක් අරන් තියාපන්කෝ. ඒතර හොඳ හිතාගෙන ඉන්නේ අර සිල් රෙද්ද පොරවගෙන ඉන්න වෙලාවේ තමයි මාළු කන්න හොඳ නැත්තේ. කටේ කෙල පෙර පෙරා ඉතින් මාළු නැතුව බත් කෑවා. එදා උන්දැගේ සිල් පිරුණද? නෑ, සිල් පිරෙන්න කිසිම හේතුවක් නෑ. එහෙම නෙවෙයි, සීලය කියන එක අපි යාව ජීවයෙන්ට ඕනේ. ඒක සිල් ගත්තත් නොගත්තත් ඒ උතුම් ගුණ අපේ චරිත තුළ තියෙන්න ඕන. ඒක තමයි ඒ සිල්වත්කම, ඒ උතුම් ගුණය යමෙකු තුළ තියෙනවා නම් ඔහු ජනප්‍රියයි. දැන් කුඩා ළමයි ඉස්කෝලේ යන දරුවොත් මේ බණ ටික අහනවනේ. කියන්නම් එක්තරා සිද්ධියක්. එදා තිබුණේ ගුරු ගෙදර. කවුරුත් ඉගෙන ගන්න යන්නේ ගුරු ගෙදරට. ගුරුතුමා දවසක් තමන්ගේ ඉහළම පන්තියේ දරුවෝ ටික කැඳවලා කියනවා, දැන් ওই දරුවෝ තව ටික දවසකින් අවසාන විභාගයට පෙනී ඉඳලා තම තමන්ගේ රටවල් වලට යන්න සූදානම් වෙලානේ ඉන්නේ. මං කැමති මේ පුතාලගෙන් එක පුතෙකුට මගේ රූමත් දියණිය සරණ කරලා දෙන්න.
Eni sa mage dua hari ke emati rattarang wala te. E dua ni koi dua rattarang wala te ke emati ne ne rattarang wala te. Oe daru ada gedere an. Tamange gam wala te an. Gila puluan tarang tamange gedere te ene rattarang te ke horakang kara gene ene. Wedieng rattarang gena apu putata mage istarang dia nia deno. Inge wal wala te gila rattarang ara gena apu ama guru tuma. Ewa wena ma label karala ara gena tiba. Oya tare ka daruwe giene hora kami. Teng kaurut ta wata pase guru tu mami pirisa kenda wala ara ratarang noge na pu daruwa geng ngahano ai oya puta. Mage dwa ta kemati nedde guru tu mani mama kemati. Ehe manang ratarang hora kang kale nedde ane guru tu mani. Oba tu mage dwa neve mera te raja kama mata dena wake buat. Mage sila ya paludu karagan ini ne, mama horakang karagan, horakang karan ini, mukat demi, mereka pinatuni, apa guru tu mage pariksan ya, thamange dua denna, sudusukam pariksa kiri mak mekeli, tehunga denek thamange dua denna kemati dana bate kutane, bala bate kutane, usas kene kutane, me disa pahamu kedur tu mata ono ne, charitavat Tarunya kita dua deh, namu kedua ini arah daruan topa des deh, namu genap urat terang, tika geval lo itu gihin deh, arah cari tawat daruat disa apa amuk dia niya sarana kerudung kata awak apa bana poti itu ya, hinda api api sila rekagan, api cari tawat jiwitya gata karan, namu namu he itu akni sawat sil kada gan nte epa. Itu kota Mahakasya pahamduru, oya janap pribahawa itu patwene he itu unet onoya silwat kama, dewi ni karaniya, dasana sampanang kini kita bohong gembur wajtaniya, mereka caturarya satya dakwa divena, gemburu praknyawa dakwa gaman kalat, Islam obatula apatula etikara kata itu praknyawa tiyan, etaning patangganu, mukadde Istana cita praknyawa netang tenata galapena nuwana. E tenata galapena nuwana netang api jiwite yam yam avasthawala gatalu walata muna denna wenawamai. Eka siddhiyak mata matak thiyenawa. Api banapote thibena. Eka pradeseka Mudalalila dennek, vyaparikyo dennek, vyapara katayitu karagane yanawa. Ekeni tika durai, me dennage vyapara ayatana langane vei tiyenne eka pradeseka una. Eka vyaparikek, eka danavatek, mudalalikene, hambakala danayen, yakada tikak, yakada kuru tikak genahala, tamange yaluwage gedara, tempat kala pasti dawasa karanyaan, ida aranyaan be, godak badu ti bicenisa. Tika dawasa kada pasti, oh enawa tamang tempat kara ti bicen, tabapu yakada tika aranyaan. Aranya vela yakada tika illu hama. Ara anit vyapari kia velenda kia nawa, eke hari wedak ni. Obat iepu yakada tika okuma miyo kalani. Balan kah, amar itu kila boru do kila, deh ini mie beti hemat enam, koy akar kah apa? Obat hema adya kima klebu not, obam okda keran, misal aragale yak keran ane, namut me, vyapari kaya, velenda aragale keran lagi ane, ha monwa keran deh ting, ekat hema una, khamakne, mat deng Waktu roti kak naagan nanti bunut tuh dai, mata ganggete anu nih obe puta ata kia anu ko matte ke naane anu enne kira, gangga penan nanti ke, tim ar velenda balapur tuh nuvicce, thatya kurda udahu nani, oh itu wada penat dia vehicle ni bayi tuh nih, enam putte me maa matte ke kira naagan enne ko kira pedi puta adunna. Apa yang velenda mukhda keran ni? Atar maga taman danna niwasik,
ආරක්ෂිතව අර දරුවා සංගවා තැබුවා. විපතක් කරන්න නෙමෙයි. තනියම ගෙදර එනවා. වෙලෙන් දහනවා කො මගේ පුතා. ඒකya බලන්නකො වෙච්ච දේ. මම නානකන් ඔබේ පුතා ගම් වෙරළේ හිටියා. උකුස්සෙක් ඇවිල්ලා උස්සගෙන ගියා නේ කිව්වා. ඊයනේ උකුස්සෙකුට පුළුවන් ද ළමෙක් අරන් යන්න. ඔය අරන් ගියේ. දැන් මේ දෙන්නම අධිකරණයට ඉදිරිපත් වෙනවා. දැන් අධිකරණ ශාලාවෙන් නඩුව අහනවා. නඩුව අහනකොට පැමිණිල්ල කළේ තමන්ගේ පුතා අතුරුදහන් කළා කියලානේ. ඉතින් මේක විමසනවා නඩුකාරයා. එහෙම අරන් යන්න පුළුවන් ද? මොකද ස්වාමීනි බැරි. මීයන්ට යකඩ කන්න පුළුවන් නම් උකුස්සෙකුට ළමෙක් අරන් යන්න මොකද්ද මේ මී කතාව? පැහැදිලි කළ දෙනවා මම යකඩ තිබ්බා ආරක්ෂාවට මේ තැනත්තකව මීයෝ ගෑවා කියලා. ස්වාමීනි එහෙම වෙන්න පුළුවන් නම් උකුස්සෙකුට දරුවෙක් අරන් යන්න බැරිද? නඩුකාරයා තීරණය කළා තීරණය දුන්නා ඔහුගේ යකඩ ටික ඔහුට දෙන්නත් අනිත් වෙළඳගේ දරුවා ඔහුට දෙන්නත් ඒ කතාවෙන් ඒ සිද්ධියෙන් ඒ අරගලය නැවතුණා. මේක හරි වටිනාකම තමයි බණ පොතේ තියෙන කතාවක්. මොකද්ද මේකේ තියෙන වටිනාකම? අර තැනැත්තා තැනට ගැළපෙන නුවණ පාවිච්චි කළා. අපි නම් ඒ වෙලාවට විතර වඩා වෙනස් විදිහේ තීරණයක් නැතැම් විට ජීවිත හානි පවා වෙන්න තිබුණා නේද? ඉතින් මේ හැම කෙනෙක්ම මොන දේ කරන්න ගියත් බොහොම සංසුන් වෙන්න. තීරණ ගන්නකොට සංසුන් වෙන්න. ටිකක් හිතන්න. මේ සිද්ධියෙන් මෙහෙම කළොත් මොන වගේ දෙයක් වෙයිද? දැනට ගැලපෙන නුවණ පාවිච්චි කළොත් අපට පසුතැවිලි වීමට කිසිම හේතුවක් නැහැ. අපි හුඟක් පසුතැවිලි වෙන්නේ දුරදිග නොබලා කටයුතු කිරීම නිසායි. එක අම්මා කෙනෙක් දකිනවා තමන්ගේ පුංචි පුතා අතේ ඇපල් ගෙඩි දෙකක් තියෙනවා. අම්මා පුතාගෙන් ඉල්ලුවා පුතේ මටත් ඇපල් ගෙඩියක් දෙන්නකෝ. කියනකොට මර පොඩි එකා මොකද කළේ? ඇපල් ගෙඩි දෙකෙන්ම කෑල්ල කෑල්ල කෑවා. දැන් අම්මා ලෑස්තිය පුතාට හොඳ ඒවායින් දෙකක් කියන්න බනින්නනේ. ඒ කියන්න ඉස්සෙල්ලා පොඩි එකා මොකද කියන්නේ? අම්මේ මේ ඇපල් ගෙඩි උඟක් රහයි. අම්මට දුන්නා. අර පුතා මොකද කළේ? රසවත්ම ඇපල් ගෙඩිය අම්මට දෙන්නනේ. අපේ අම්මා ඉක්මන් වුණා නම් බැන්නනම් පුතාට අර ළමා මනසට කොච්චර රිදෙනවද නේද? ඒ හින්දා තැනට ගැළපෙන නුවණ අපි පාවිච්චි කරන්න ඕනේ. ස්ථානෝචිත ප්‍රඥාව. එතනින් අපට පුළුවන් තව ඉස්සරහට යන්න. ඉස්සරහට යනකොට විවිධ ඥාන තියෙනවා. අවසානයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අපට නිවන් දකින්න පුළුවන් වෙන්නේ පළවෙනි පියවරේ ඉඳර ගියා. සීල දස්සන සම්පන්නම් ධම්මට්ටං සච්චවාදීන. ජීවත් වෙනකොට ධර්මයත් එක ජීවත් වෙන්න ඕන. අධාර්මික වුණොත් ලැබෙන ප්‍රතිඵලය කටුකයි. පව් කරන මිනිස්සු, වැරදි කරන මිනිස්සු කොච්චර පසුතැවිලි වෙනවද? එක රජ කෙනෙක් හිටියා. මේ රජුරෝ නරක පුරුදු දෙකක් වර්ධනය කරගත්ත රජ කෙනෙක්. මොනවද? සුරාවයි මස් කෑමයි. මේ කාරණා දෙකෙන් අධික ලෙසට වර්ධනය කරගත්ත රජ කෙනෙක්. මස් කන්නත් හරි ආසයි, බොන්නත් හරි ආසයි. එක දවසක් පසළොස්වක පෝය දවසේ, පසළොස්වක පෝය දවසේ තැබැරුම් වහලන්නේ කමක් නැහැ. ඒවට පුරුදු වෙච්ච මිනිස්සු කල්ැතුව ගෙනත් තියාගන්න. දන්නව පෝයට සුරාසල් වහලා කියලා, දන්නව නිදහස් දවසට සුරාසල් වහලා කියලා. ඔක දන්න නිසාම වහන්න කලින් වැඩි අලවියක් සුරාසල් වල තියෙනවා. ඒක අපේ මිනිස්සු බොහොම ඉහලින් කරන දෙයක්. ඒක හැබැයි කාටවත් බාර දෙන්නේ. එදත් රජතුමා තමන්ට අවශ්‍ය දේ ගෙනහලා තියාගත්ත. හැබැයි රජතුමාට මස්සපයන එක රජගෙදර මුළුතැන්ගේ කාර්යමල්ලට අයිති දෙයක්.
මතකන තිවුණා පෝය කියල. කොහේවත්ම නෑ මස් සොයා ගන්න. කියන්නත් විදිහන්නේ. දැන් රජෙක් නෙවෙයි යකෙක්. යකෙකුට කරුණු පහදන්න බෑනේ. දැන් මස් නැතුව රාජභෝජනය සකස් කළා. නිර්මාංශ රාජභෝජනය. දැන් රජතුමාට කියන්න තමයි ප්‍රශ්නේ තියෙන්නේ. රජතුමනි මස් නැහැ කිව්වොත් මොනවා කියයිද දන්නේ. කොමනොත් මේ රජතුමා තුළ තියෙන තව හොඳ ගුණයක්. ඕනෑම නරක කෙනෙක් තුළ කිසියම් හොඳ ගුණයක් තියෙනවනේ. අර කියන්නේ සෑම කළු වලාවකම රිදී රේඛාවක් තියෙනවා කියනවනේ නේ. ඕනෑම නරක චරිතයක් තුළ හොඳ ගුණයක් තියෙනවා. මොකද්ද අපේ රජතුමා තුළ තියෙන හොඳ ගුණය? අසීමිත දරු සෙනෙහස. තමන්ගේ දරු පැටියාට තියෙන පුදුම ආදරය. ඒක මහා පුදුමාකාර දෙයක්. දැන් රජ විසවගේ අනුදැනුම ඇතුව මේ රජතුමාගේ තියෙන යහපත් ගුණය අර ඇති වෙලා තියෙන අර්බුදය සඳහා පාවිච්චි කරනවා. අරක් කැමියා. රජතුමනි කෑම සූදානම්. රාජභෝජනය සූදානම්. රජතුමා ඇවිල්ලා රාජභෝජනයට වාඩි වෙනවත් එක්කම අරක් කැමියා අර පුංචි සිඟිත්ති දරු පැටියා රජතුමාගේ දෝතට පිරිනමනවා. රජතුමනි රාජභෝජනයට අද මස් නැහැ කියලා. බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? දරු සිඟිත්තගේ මූණ දකිනකොට අර අදහස නැති වෙයි කියලානේ. රජතුමනි රාජභෝජනයට මස් නැහැ කියලා සිඟිත්තා රජතුමාගේ දෝතට දෙනකොට රජතුමා මොකද කළේ? අර සිඟිති දරු පෙට්ටියගේ බෙල්ල කරකවලා අරක් කැමියට දෙනවා, මේක උයල ගනින් කියලා. කියමනක් තියෙනවනේ, දෙයියන්ගේ කාර්යයට වඩා ලොකුයි රාජකාරිය කියලා නේද? අරක් කැමියට කිව්ව දේ කරන්න සිද්ධ වුණා. රාජභෝජනයට අර සිඟිති දරු පෙට්ටිය උයලා ගෙනහලා තිබ්බා. රජතුමා රහ කර කර රහ කර කර දිවා රාජභෝජනය වළඳන. නිදා ගන්නවා ටිකක් පුරුද්දක් ඇටියට. නින්දෙන් අවදි වෙනකොට අර මත්ගතිය පහ වෙලානේ. දේවියට අඳ ගහලා කියන, "දේවිය, මගේ දරු පෙට්ටිය අරන් එන්න, මට සුරතල් කරන්න." දේවිය රජතුමාගේ දෙපා මුල වැඳ වැටිලා අඬ අඬා කියනවා, "රජතුමනි, අපට තවත් දරුවෙක් කොයිද? ඔබතුමාගේ ලේ මගේ කුසින් බිහි වෙච්ච දරුවගේ මස් කාලා නේද ඔබතුමා බඩ පුරවා ගත්තේ?" ආන් ඒ වෙලාවේ තමයි රජතුමාට තේරුණේ තමන් කළ වරදේ තිබෙන බරපතලකම. ඒ රජතුමා ජීවිත කාලෙම පසුතැවිලි වුණා තමන් කළ අධාර්මික ක්‍රියාව නිසා. ඔය විදිහට නෝනත් මේ තියලු දෙනාමත් කිසියම් පසුතැවිල්ලකට පත් වෙනව තමන් අතින් වෙච්ච සුළු හෝ වැරැද්දක් නිසා. පරපතලන වෙන්න පුළුවන්. ඕක නිතර නිතර මතක් වෙනවා. ඒ හින්දා තමයි දේශනා කළේ අධාර්මිකව කටයුතු කරන්න එපා. ධර්මානුකූලව කටයුතු කරන්න බුද්ධ දේශනාව එතන තියෙනවනේ. ධම්මෝ හවේ රක්කති ධම්මචාරි. ධර්මානුකූලව යම් කිසි කෙනෙක් ජීවත් වෙනවා නම් ඒ ධර්මයේ ආරක්ෂාව ඔබට ලැබෙනවා. ඔයත් කියලා තියෙනවා. මොනෝ හරි විපත්තියක් කරදරයක් වෙච්ච වෙලාවක විපතින් බේරුණාම ඔබ මොකද කියන්නේ? "දෙයියෝ බේරුවාගේ" කියනවා. 99 බේරුණා කියනවා නේද? ඒ ධාර්මික චර්යාව ඔබේ ජීවිතයට පුරුදු කරගන්න ධර්මයත් එක්ක ජීවත් වෙන්න. ඔබ අහලා තියෙනවනේ, සක්දෙව් රජතුමා විමානයෙන් එළියට ඇවිල්ලා වඳිනවා. මේක දැක්ක මාතලේ දිව්‍ය පුත්‍රයා විමසනවානේ, "අපි ඔක්කොම ඔබතුමාට වඳින්නේ. ඔබතුමා කාටද මේ වන්දනා කරන්නේ?" ලැබිච්ච පිළිතුර මොකද්ද? "මගේ පළමු වන්දනය සිල්වතුන් ගුණවතුන් වහන්සේලාටයි, මහ සංඝරුවනටයි. මගේ ඊළඟ වන්දනය ගෙවල් වල ඉන්න මිනිස්සුන්ට."
ඒ ගහට පුඤ්ඤ කරා සීලවන්ත උපාසක ධම්මේන දාරං පෝසෙන්ති තේ නමස්සාමි මාතලි මාතලි මේ මනුස්ස ලෝකේ ඉන්න සිල්වත් අය ධාර්මික මිනිස්සු ඔවුන් අමුදරුවන් පෝෂණය කරන්නේ ධාර්මිකවයි හොඳ මිනිස්සු එතකොට දෙවියෝ අපට වඳිනවා මොන මිනිසුන්ට හැම ගහට්ට කියන්නේ ගෙවල් වල වින ගෘහස්ථ හැම කෙනෙකුට වඳින්නේ ඔහු සිල්වත් නම් ඔහු ගුණවත් නම් ඔහු ධාර්මික නම් ඒ ධාරික මිනි ධාර්මික මිනිසුන්ට දෙවියන්ගේ ඇල්ම බැල්ම ආරක්ෂාව ලැබෙන එකයි කියමනක් ඇදුනේ හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී කිය. ධාර්මික ජීවිතයක් ගත කරනකට ධර්මයේ ආරක්ෂාව ඔබට අපට ලැබෙනවා. ඒක තමයි ධර්මයේ ජනප්‍රිය ජීවිතයක ජනප්‍රිය චරිතයක දක්න ලැබෙන ওই ගුණය. අද රටේ සිදුවෙන සිදුවීම් දිහා බැලුවම ගමක පන්සලක් නොතිබුණා නම් ගමේ හාමුදුරුව වැඩ නොහිටියා නම් මොන වගේ රටක් වෙයිද මොන වගේ ලොවක් වෙයිද කියලා අපට එක පැත්තකින් කල්පනා කරන්නට වෙනවා ඊළඟ ජනප්‍රිය ගුණය තමයි සත්‍යවාදී නම් සත්‍යවාදී බව ඇත්ත මම දැනට වසර කීපයකට උඩදී දරුවෝ දහස් ගණනක් ඉන්න පාසලක ධර්මදේශනාවට මම ගියා. ඒ ධර්මදේශනාව වෙසක් ධර්මදේශනාව. අප්‍රේල් මාසේ පොය පහුවෙලා වැඩි කාලෙකුත් නෙවෙයි. පොය යෙදෙනවනේ මාසේ මුලට අගට මැදට. ඉතින් මං එදා මේ දරුවන්ට බණ කිව්වේ පංචශීලය ගැන. පංචශීල පද පහ ගැන. ඔහොම කියාගෙන ගිහිල්ලා පළවෙනි ශික්ෂාපදයේ දරුවන්ට කියලා දුන්නා පාණාතිපාත අදින්නාදාන කාමීසු මිච්ඡාචාර පිරිසිදු ජීවිතයක් ගත කරන හැටි දැන් මට ඉතිරි වෙලා තියෙන්නේ දෙකයි මුසාවාද සුරාමේරේ දරුවන්ට සුරාමේරේ ගැන වැඩි කියන්නේ නැහෙනි මම ඇහුවා ඔය දරුවෝ දන්නවද අපේ රටේ මිනිස්සු වැඩියෙන්ම බොරු කියන්නට දවසක් වෙන් කරගෙන තියෙනවා කියලා. ඔව් ඔව් හාමුදුරනේ. අර මෙච්චෙල්ලා නිස්සබ්දෙට ළමයි දැන් ඇවිස්සුනා. අපි දන්නවා හාමුදුරම කවද්ද? අප්‍රේල් පළවෙනිදා. ඔක මේ අද ගිය කතාවනේ දැන් නම් අප්‍රේල් පළවෙනිදා කියන එක මිනිස්සුන්ට මතක නැහැ. ඉස්සර තිබුණානේ. ඔය ඇතම් ජාතික පුවත්පත්වල එහෙමත් ඒ කාලේ බොරුවක් එහෙම දානවා. ඊළඟ පත්තරේ දවසේ තමයි කියන්නේ ඒක බොරුවක් කියලා. ඒ තරම් ජනප්‍රිය වෙලා තිබුණා මාධ්‍යවලුනොත් බොරු කීමේ දවස හැටියට අප්‍රේල් වද. මං ඇහුවා දරුවන්ගෙන් දරුවනේ අප්‍රේල් පළවෙනිදා කාගේ දවසද? හාමුදුරුවනේ මෝඩයාගේ දවසනේ කිව්වා. මෝඩයාගේ දවස කියන එකක් දන්නවා මෝඩකම් කරනවා. මං ඇහුවා පුතේ ඔය දරුව අතර බොරුවක් නොකිව්ව ළමයෙක් ඉන්නව නම් අත උස්සන්න කියලා. වැඩිමනොත් ළමයි 10 දෙනෙක් අත්ත උස්සන්නේ. අනිත් සියලු දෙනාම බොරු කියලානේ. මං ඒව කවුද පුතේ ඉස්සෙල්ලම් බොරු කිව්වේ? අම්මා කිව්වා තාත්තට, තාත්තා කිව්වා අම්මට, අක්කා කිව්වා අයියට, අයියා කිව්වා අක්කට. ගෙදර ඔක්කොම පෙරම් පුරාගෙන අප්‍රේල් පළවෙනිදා මුළු ලංකා මුළු රටේම මිනිස්සු බොරු කියන දවසක් වුණා. රටකට හරියයිද? බොරුවෙන් පටන් ගන්න දේ කොච්චර භයානකද? හැබැයි වාසනාවට වගේ දැන් අප්‍රේල් පළවෙනිදා මිනිසුන්ට අමතක වෙලා තියෙනවා තියෙන ප්‍රශ්න නිසා වෙන්නේ නැති එකත් හොඳයි. ඉතින් මම මේ සඳහන් කළේ බොරුව දැන් වරක් බුදුහාමුදුරුවෝ දේශනා කළ රාහුල පොඩි හාමුදුරන්ට රාහුල පොඩි හාමුදුරන්ගේ පන්සලට බුදුහාමුදුරුවෝ වඩින්න. වඩනකොට රාහුල පොඩි හාමුදුරුවෝ වතුර බඳුනක් තියලා බුදුහාමුදුරන්ගේ සිරිපා දෝණේ කළා පාසේ දුවා. බුදුහාමුදුරුවෝ එතනදිම බණක් කියනවා. මොකද්ද වන්න? රාහුල ඔය භාජනයේ තියෙන වතුර ටික ඉවත් කරන්න කිව්වා. ඉවත් කළා. රාහුල දැන් වතුර තියෙනවද නැහැ බුදුහාමුදුරනේ බින්දුවක්වත් නැහැ කිව්වා. රාහුල බොරු කියන මිනිසුන්ගේ ජීවිතයත්
ඔන්නෝ ය හිස් බඳුන වගේ හිතන්න ගිය. මෙලෝ දෙයක් ගන්න මේ ගන්න දෙයක් නැහැ. බොරු කියන මිනිස්යානිත් ඔක්කොම පෞටික කරනවා. බොරුවෙන් ඉවත් වෙන්න කිය. හැබැයි මම දන්නවා දැන් මේ බණ ටික අහන මේ සියලු දෙනාම ලොකු අභිමානයක් ඇති කරගෙන තියෙනවා. හාමුදුරනේ මොන වැරදි වුණත් අපි නම් බොරු කියන්නේ නැහැ කියලා. මේ ඔක්කොම අභිමානයක ඉන්නවා. මන් දැන් මොකද කරන්න හදන්නේ? ඔබේ ඒ අභිමානය බිඳලා දාන්න. බලමු මට පුළුවන් ඒද කියලා. මොනවද බොරු කියන්නේ? දැක්ක දේ දැක්කේ නැහැ කියනවා නම් බොරුවක්. ඇහිච්ච දේ ඇහුනේ නැහැ කියනවා නම් බොරුවක්. දැනිච්ච දේ දැනුනේ නැහැ කියනවා නම් බොරුවක්. දන්න දෙයක් දන්නේ නැහැ කියනවා නම් බොරුවක්. තව හතරක් තියෙනවා. නොදැක්ක දෙයක් දැක්ක කියනවා නම් බොරුවක්. ඇහිච්ච නැති දෙයක් ඇහුණා කියනවා නම් බොරුවක්. ඒ වගේම දන්න දෙයක් නොදන්න දෙයක් දන්නවා කියනවා නම් ඒකත් බොරුවක්. මේ විදිහට බොරු අටක් තියෙනවා. දැන් ඔබ සත්‍යවාදී වෙලාද? නෑ නේද? හැබැයි කෙනෙක් දෙන්නේ ඔය දේ කරලා හරියන්නේ නෑ. අපේ බුදුහාමුදුරුවෝ බලාපොරොත්තු වෙන්නේ පරමාදර්ශී සමාජයක්. හැම කෙනාම මේ බොරුවෙන් ඉවත් වෙනවා නම් ලස්සන සමාජයක්. අපේ බෝසතාණන් වහන්සේ සසර පෙරම් පුරාගෙන එන කාලේ උන්වහන්සේ වෙතින් විවිධ වැරදි අත්වැරදි සිද්ධ වෙලා තියෙනවා. ඒ ඇතැම් වැරදිවල ප්‍රතිඵල බුදු වෙච්ච ආත්මෙත් වින්ද උන්වහන්සේ. ඔය පිලෝතික කර්ම කියලා, වැරහැලි කර්ම කියලා කර්ම 11 බුදු වුණාට පස්සෙත් විඳින්න සිද්ධ වෙච්ච කතාවක් තියෙනවනේ. ඒක වෙනම කතා කළ යුතු මාතෘකාවක්. හැබැයි උන්වහන්සේ පෙරම් පුරාගෙන එන කාලේ කවදාකවත් බොරුවක් වංචාවක් උන්වහන්සේ වෙතින් සිද්ධ වෙලා නැහැ. ඒ නිසා තමයි අදත් අපි ඒතේන සත්‍ය වජ්ජේන සුවත්ති හෝතු කියලා. ඒ සත්‍ය අපි ප්‍රයෝජනට ගන්න සත්‍යක්‍රියාදත් කරන්න. ඒ තරම් වටිනාකමක් තියෙනවා සත්‍යයේ. ඒ තරම්ම නරකයි බොරුව, වංචාව, රැවටිල්ල කියන එක. මිනිස්සු අතර කතාවක් තියෙනවනේ නේ, අනුන් රවට්ටන්න ගියොත් කවුද රැවටෙනවා කියන්නේ? තමන් රැවටෙනවනේ. ඒක කාන්තාවක් අනුන් රවට්ටන්න හිතාගෙන දවසක් හැන්දෑවේ මලහිරු බැස යන සැන්දෑවේ කෑ ගහන්ට වුණා, වෙලා ගතින් කියලා. අනේ මිනිස්සු ඔක්කොම වැඩ දාලා ගියා බලන්න. මොකෙක්වත් වෙලාගෙන නැහැ. රැවට්ටුවානේ. ආයෙ ටික කාලයක් ගියාට පස්සේ ඔය විදිහටම කෑ ගහන්න උනා, වෙලා ගතින්. එදත් මිනිස්සු රැවටුණා. ආයෙ කාලයක් ගිහිල්ලා මිනිස්සුන්ට අමතක වෙන්නේ නැති කියලා මම රවට්ටන්නේ ඕනකම. වෙලා ගතින් කියලා කෑ ගැහුවා. ඕන එකෙක් වෙලා ගත්තාවි කියලා කවුරුවත් කියන එදා මොකද වුනේ? ඇත්තටම පිඹුරෙක් වෙලාගෙන ඇය අනතුරකට පත් වෙනවා. පේනවා නේද? තව කෙනෙක් රවටන්න ගියාම කවුද රැවටෙන්නේ? තමම්මයි. බොරුවටවත් විහිළුවටවත් තව කෙනෙක් රවටන්නට එපා. එහෙමනම් භාවිත කළ යුතු උතුම් ගුණය තමයි සත්‍යය. සත්‍යවාදී. දැන් ඔයත්න්ට මම හොඳ ක්‍රමවේදයක් කියලා දෙන්නම්. දැන් මේ හැම කෙනෙකුටම තියෙනවනේ මොනවා හරි ප්‍රශ්නය, අවුල, ගැටලුවක්. ඇතැම් විට අසනීපයක් වෙන්න ඇති. ඇතැම් විට තමන්ගේ සමීප කෙනෙක්ගේ අසනීපයක් වෙන්නට ඇති. තමන්ට හෝ තමන්ගේ පවුලේ කෙනෙකුට. ওই විදිහේ විවිධ අසනීප විතරක් නෙවෙයි, විවිධ ගැටලු ඔබට තියෙනවා. අන්තෝජටා. ඔය ගැටලුව निराකරණය කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඔබට වටිනවා මේක. මොකක්ද ඒ? එනම් සත්‍යය ක්‍රියාවට නැගීමයි. ඔකට අපි කියන්නේ මොකද්ද? සත්‍යක් ක්‍රියාව කියලා කියනවා.
Arey kamma kenek asanip vela. Vaidya varu kino hamas tikak dunnot sanipe. Oba me kathawa danno. Tenata adalisa kiyanna. Ayya habakak etewwa heni goipali. Aniwaryen dannawada hawa ude wenakota habakata ahu vela kiya. Mallita paandara kiyenawa malliye amma jeevath karaganna epaya. Anna hene hawek ahu vela athi maragena enna kiyala kiyuwa. Malli gihilla balanakota deeyane attane baye dangalana hawa. Mee podi daruwa kalpana karana jeevithaye mama kavadaakwat pranagatha akusalayak karala naha. Eka satyayi. Deyane mage ammage asaneepe kiyala kohomada mama me ahinsaka satage jeevithaya vinasha karanna aayith ohuge hita kiyana ehema kiyala hariyayya ammane amma wenuwen daruwa monawada nokaranne ai oba ehema karanne aayi kalpana karana bae bae mata e de karanna bae hitat ekka taraka karala me daruwa antimata mokada karanne haawa ugulen nidahas karala yawanawa haawa duwala jeevithaye beera ganna hissatin gedara eno hissatin gedara enakota ayya mallita chodana karanta una ne ubhe seelaya ammage jeevithayata wada watinawada kohewat yana haawekke malliye kisivak ganan gatte ne amma langata yana amma langata gehilla ammage kesaante sita paadaante dakwa pirimadimin satyakriyawak karana mokadda amme මගේ ජීවිතේ මම කවදාකවත් දන දන සතෙක් මරලා නැහැ ප්‍රාණඝාතයක් කරලා නැහැ එහි යම් කිසි සත්‍යයක් තියෙනවා නම් මගේ අම්මා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කියලා මේ පුංචි පුතා සත්‍යක්‍රියාවක් කළා. ඒ සත්‍යක්‍රියාව අවසන් වෙනකොට අම්මා සුවපත් වෙලා නැගිට කතාවක් තියෙනවා. Bahala tiyana kathawak meka. Ehi apata meka ape jeevithayedi bhavita karanna beri. Oba yam kisi asaneekin asaneepekin pelena. Mage jeevitha kaalaya thula mechchera waryayak sill aragena tiyena. Mage jeevitha kaalaya mama mechchera bana ahala tiyena. Mage jeevithaye mechchera kaalayak me utum gunaya purudu karala tiyena. Ehi satyayak thibenam e satye balen mama Suwapat weva. Oba me katha da balan. Me budhu dahame igenwin ape jeevitayata galapaganna vidhiya man oy kiyanne. Api mal pooja karanawa. Eka oba purudu karana utum gunaya. Oba dan denawa. E utum gunaya. Ewa me satya kiyana eka kriyawata naganna puluwan. Eka thamai pinnathuni watinne. Etakota මා සඳහන් කළ ඔය ජනප්‍රිය වීමේ උතුම් ගුණය අපේ හාමුදුරුවරු තමන්ගේ ජීවිතවලට භාවිතා කරනවා තමන්ගේ රට බේරා ගන්න තමන්ගේ ජාතිය බේරා ගන්න අනගාරික ධර්මපාලතුමා බුද්ධගයාව බේරා ගන්නට ඔය සත්‍යක්‍රියාව කළ බව ධර්මපාල චරිතයේ සඳහන් අවසාන කාරණය අත්තනෝ කම්ම කුබ්බානං Tamanta aiti karya karan. Deng ada samaje api hema kenekma karanne apata aiti de neveyini ne. Apata aiti neti de api wediya karano. Demapiyanta tiyana pradhanama karane mokadda? Hari honda daruwek hadana ekeni. Daruwa gena tiyana salakilla? Guruwarya karanna ona daruwanta ugannana eka. Igenwima era anith karya අනිත් හැම දෙයක්ම ගුරුවරු කරලා අපිත් එහෙමයි සමාජය වෙනස් වෙන්න පටන් ගත්තේ ඔන්න උතනින් දෙමව්පියෝ මරුවෙක් නොවන දරුවෙක් හදන්නට සැලසුම් කරන්නට ගුරුවරු පාසලෙන් පිට කරන්නට ඕන උගත්කමයි ගුණවත්කමයි දෙකම තියෙන දරුවෝ එහෙම නැත්නම් ගුරුවරයා සමාජයට කරන්නේ බරපතල
අපරාධය. දෙමව්පියෝ දරුවන්ට කරන්නේ දරුවන්ට නෙමෙයි සමාජයට කරන්නේ බරපතල අපරාධය. අපි ඉතින් අනුන්ට චෝදනා කරනවනේ දරුව නරක් වෙලා සමාජය නරක් වෙලා. නමුත් අපේ කාර්යභාරය අත්තනෝ කම්ම කුබ්බානම් අපි හරියට කළා නම් මේ සමාජය කොච්චර ලස්සන වේද සුන්දර වේද. අපේ හාමුදුරුවෝ ජීවිත පරිත්‍යාගයෙන් ඔබේ ගම රැක දෙන්නේ, අපේ රට රැක දෙන්නේ, අපේ ජාතිය රැක දෙන්නේ ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කළ මහා යතිවරු හිටියා. ගෝදත්ත හාමුදුරුවෝ, වාරියපොළ සුමංගල හාමුදුරුවෝ, ඒ වගේම දෙවනගල රතනාලංකාර හාමුදුරුවෝ, ඒ වගේම කුඩාපොළ හාමුදුරුවෝ මෑත ඉතිහාසයේ වෙනකොට මිනිසුන්ගේ හදවත් සනසන්නට බණ කියපු පූජා කළ පානදුරි අරියදම්ම හාමුදුරුවෝ, මිනිසුන්ගේ බුද්ධියට බණ කියපු අපේ ගංගොඩවිල සෝම හාමුදුරුවෝ මේ යති පරපුරේ තම කාර්යභාරය හරියට ඉටු කළා. වාදීපසිංහ කුණානන්ද හාමුදුරුවෝ, හික්කඩුවේ සුමංගල හාමුදුරුවෝ මේ තම කාර්ය හරියට ඉටු කළා. අද ඒ කාර්යයට නොවනවා නෙවෙයි, ඉතිහාසයේ කවදාකවත් නැති තරමට අද ධර්මදේශකයන්න් වහන්සේලා පහළ වෙලා ඉන්නේ. ඉතිහාසයේ කවදාකවත් නැති තරමට අපේ පින්නතුන් අද බණට ලැබී බණ අහනවා. මේ වගේ පැයේ බණ නෙවෙයි, පැය දෙක තුනේ හතර පහේ බණ අහන. ඒ හා සාපේක්ෂව ඔබේ ජීවිතත් ගුණධර්ම වලින් පුරව ගන්නට පුළුවන් නම් ප්‍රතිඵල වැඩි. එහෙමනම් බෞද්ධයෙක් හැටියට තමන්ගේ කාර්යභාරය කරන්න, අම්මලා තාත්තලා හැටියට තමන්ගේ කාර්යභාරය කරන්න, දූ දරුවන් හැටියට හොඳට ඉගෙන කියාගෙන තමන්ගේ කාර්යභාරය කරන්න, රටට ජාතියට ආගමට ආදරය කරන්න, ලස්සන ජාතියක් ගොඩනගන්න. කියමනක් තිබුණා තියෙනවනේ, මී පෙණි වුණත් වැඩිය කනකොට තිත්තරහ වෙනවා කියලානේ. ඉතින් බණ තිත්ත වෙන්නේ ඉස්සෙල්ලා ඉවර කරන එක තමයි වටින්නේ. එහෙමනම් බොහොම ශ්‍රද්ධාවෙන් ඔබ ධර්ම ශ්‍රවණී කළා ආනිසංස සදේවක ලෝකයාටත් මියගිය ඥාතීන්ටත් නිවන් පිණිස මේ පින් හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සේසෙන්ම විහාරස්ථානයේ වැඩ ඉන්න, ඒ වගේම විහාර ගණයේ ආධිපත්‍ය හොබවන අපේ බලංගොඩ ශ්‍රී රතන සාරාභිධාන නායක හාමුදුරුවෝ, වෙළංගල්ලේ අනුරුද්ධ හාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නය ආරක්ෂා කෙරෙත්වා. මේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙච්ච ඔබ සියලු දෙනාම ආරක්ෂා කෙරෙත්වා. දෙවියන් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සැප ළඟා කරගනිත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. ඒ වගේම අපේ ප්‍රධාන පරමාර්ථය තමයි දැනට තෙමසකට පෙර අපවත්ී වදාළ අතිගෞරවාස්පද අපේ විජේරියේ ධම්මසිරි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට අපි මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. අනුමෝදන් වීමෙන් උන්වහන්සේගේ භවගාමී ජීවිතයේ සැපවත් වේවා. කවදා හරි දවසක උන්වහන්සේ බලාපොරොත්තු වෙන බෝධියකින් නිවන් දකින්නට මේ මහා පින හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ගියගේ ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. දුකකනම් අත්මිදේවා, සැපතින් සැපතටපත් වේවා. කවදා හරි දවසක බුදුන් දැක නිවන් දකින්නට මේ මහා පින හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම අපේ නායක හාමුදුරන් වහන්සේට, අපේ අනුරුද්ධ හාමුදුරුව ඇතුළු මහා සංඝරත්නයට මේ සසුන තව කාලයක් සෝභමාන කරන්නට අවශ්‍ය කරන ආයුරාරෝග්‍ය සම්පත්තිය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරා. පින්වත් ඔබ සියලු දෙනාටම මේ පින් කරන කොටගෙන මෙලොවසෙන් කරන කියන ගොවිතැන්පත් වෙළහෙළදාම් ව්‍යාපාර රැකී රක්ෂා දරුවන්ගේ කටයුතු මැනවින් සාර්ථක වේවා, මෙලව සැප වේවා, පරලව සැප වේවා, කෙළවර නිවන් සැප වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු ත්වං සදා.
අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති හිමිනාතේ සමිජ්ජතු